ත් ලානයේ පිහිට ජච ෂද නි්පාද ීතිකත සස්ථාවේ නව නිෂ්පානාගාරයේ ඉකිරීම සඳහා සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාරා ෞෂද නි්පාදන නතිගත සංස්ථාවේ ප්‍රතිලාබවය කරතිබෙනවා. ඉහළටත්ව යහපත් නිෂපාදන ක්‍රමවේදේයට අනකූලව නව නිෂ්පාධනාගාරය පවත්වාගෙන අන්ු ලනවා. නිෂ්පාධනාගාරය අප රට අවශ්‍ය වන පෙනසිලී නොවන ෂද නි්පාදනයට යොදා ගැනවා. එමගෙන් රට තුලා औෂද නිෂපාදන දහරිතාව ඉහල ැංගවීම පේක්ෂාවයි. මේ අවස්ථාවට මැති ඇති රුණනතතු පෙරිසක් සහභගේව. විශේෂෙන් දෙදස් දොළ හවසනදී විතර තමයි මේක ආරම්භකිරීම අපිට අනුමතිය ලැබුණේ ්‍යකෘතිය සඳහා. එදා මිලියන හරදා සයිසිය හැත්ත ඇවක් අපි මේ සඳහ යපයෙන් කර ලතිබුණවා. අෞෂ්‍යධ නි්ාන නීතිගත සංස්ථාවේ ධාඩතාවය දෙකුණයකින් එනිසා වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා අවටින් අපසීයට හැත්තවක්තර අෞෂධ ගන්නන්නේ ඉන්දියාවෙන් පකිස්ථානය බංගල දේශය. අපිගේ නවනම් ඇයි අපිට තිනො වගකීමක් මේ රටේ ඒ අවෂධ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍යඥානය බුද්ධිය තියෙන පිරිසින්න්න. ඒවැනි අවස්ථාවකද මයි තන්නේ අපි ඥානයෙන් බුද්ධයෙන් ඒ ක්‍රියාකාරැත්වෙන් සේවයක් ලබගත යුතු ඇයි අපි ශවාසක. ගෝට අබේ රාජ පක්ෂ ජනාජවජතුමාගේ අණ්ඩුව මේ පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑමදයක්. මේ රට නි්ානය විය යුතු ඒවාගේ පිටරටිින් ගෙරන ඒවා ලුකිරීම හෝ නතර කිරීමළ යුතුයි අපි විශවාසකට කිහම නම් වෛද්‍යාන්සයෙන් වේවා වෙනත් අන්සේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහාවශ්‍ය වැඩ පිළිවල ක්‍රියත්මක කරන්න. දේලෙ කකුණු ෆලුක්ලොසීන් මිලික්‍රෑම් පන්සයේේ කර රාජ්‍ය අවශෂ්‍යධ නිෂපාදන නීතිගත සස්ථාව මේ වසර තුළ හඳුන් දුන් තවත් එක් නව නි්පාදනයක්. මෙම ක්ෂ්දය ට නිශ්පාදනින් වසරකට ඒයාන අයිනය සහ වැෑන රපිය මිලිය හත්තෑවකට අධිකමු දලක් රට ඉතිරිකරගත හැකේ. එය පිනිසිලෙන් ගණයේ දියුණු ප්‍රතිජීවකය. කොරණ හදුරේ පලවෙනි කාරණය වෙලාේ ලෝකේ හැම යපෝට් එකක්ම පෝට් එකක්ම වහපු වෙලාවෙ. රට අවශ්‍ය බිහෙත් නිෂ්පාදනය කරන්න. දිවාරෑ නොබලා වැඩගලා විශ්වාස කරනවා. ඉදිරියට රට අවශ්‍ය බිහෙත් රාජ්‍යංශ විම නිපදවන තත්ත්වයකට ගරු ජනාධිපත්තුමාගේ ගරු අග්‍රාමත්තුමාගේ. නිවැරදි දැක්ම සහ වැඩ පිළිවෙලා අනුව ක්‍රියාත්ම කරන්න අපට පුළුවන් වේ කියලා අපි පහගෙිකගේ චෝදනර ේෂම පහගේ රජ හිටියේ දේශාල්ඥන අපි ගොල්ලු පටන්ගත්තේවා විෘත කරන කියලා. ඇත්තටම වෙලාදෙන්නේ දස් පහලුවට පෙර ම රාජ ද පට ග ට පහග වු පහද අුම ග රගන්වත් ැවලා න දැ ේ ල ම ර ්‍ර ම තුම බතුමා දස් පහලවට ඉස්ල ටන්ගත්තටික ඉවර කරලා මේ වැඩටිකවත් සමාපත කරන්න. ලුවන්ගලා තියන්. පහුගේ අවුරදු පහේදිම අලුත් බෙහෙත් හතරක් වූ පහත්තමයි අත මගගේ එලිට ාන පුළුවන්ග ති. හැයි පහගේ මස හතේද මාසකට එක ගන ල තම රුවක් තුම චියල්ල ගත්තේම රුපියල් බිලියන එක හමාරක පමණ. දල ිට එකක පමන තිරිකරගන්න පුළුවන්ගලා තින. අදනකොට දෙදදා විසයි වසර තුල අප මිලියන හයසයක් වැඩිපුර අවෂද නි්පාදන කරගට පුළුවන්කම ලබුණා. දස් දහනේ මනකොට මිියන ෙදා සාහරසිය පෙතිහරල් නිෂපාදන තිබේ. මේ වන වි මලියන තුන්දාහ දක්වාදැන් අපි ඇල් තියෙනවා. මේ කර්මාන්ත ශලාාවය කරු ඇගමතිතුමනි යන්න පුළන් උපරිම ධාරිතාව තමයි මිියන තුන්දාස්තුන්සිය අපේ හහරිවිදිර ලයි ලංඟාවැෙන්ඩෝන දෙදදාස් විසි තුනේදී. අපේ ගොල් එක අපට ෙදාස් විසියෙද ලළඟාවන්න පුළුවන්.